එසෙනකේ මීඩියා YouTube channel එකට ඔයව හරිම ආදරෙන් හැමදාම වගේ ගොඩක් ලැංගතු මම අද පිළිගන්නවා මම ඔයගෙ මෙහෙම දෙයක් අහන්නද ඔයා දැන් ඉන්නේ සතුටින්ද එහෙමත් නැත්නම් කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර කරගෙන කාටවත් මේක විස්තර කරගන්න බැරුව හිත ඇතුළ තියාගෙන ගොඩාක් විඳවමින් ඉන්නේ මේ සිටුේෂන් දෙකම ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන් මැදිහත් වශයෙන් උත් කොහොම වුණත් මං හිතන්නේ මම මේ වෙලාවෙ දුකෙන් හිටියත් සතුටෙන් හිටියත් අපි ජීවත් වෙන්න ඕනේ ඉතින් මගේ ජීවිතේ ඔයාලට පේනවා ඇති අපි hina වෙලා තමයි ඉන්නේ ගොඩක් Instagram Facebook YouTube හැම තැනකම හැමෝම social media ඇතුලේ පෙන්නන්නේ එයාලගේ සොඳුරු පැතිකඩ විතරයි. හැබැයි මම කවදාවත් දැකලා නැහැ කවුරුත් post කරනව කොහෙවත්. මේ වෙලාවේ මම ගොඩක් දුකින් ඉන්නේ. මට මේ වෙලාවේ ඇත්තටම මගේ relationship එක ඇතුළ ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට post එකක් දැම්මත් දාන්නේ නිර්නාමිකව. ඉතින් තමුන් විවෘත වෙලා තමුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ගොඩක් අය මම දකින්නේ නැහැ. හැබැයි මට හිතුණා මගේ ජීවිතේ මගේ ලබාගත් අත්දැකීම් එක්ක මං කොහොමද ජීවිතේ ශක්තිමත් කරගත්තේ කියලා ඔයාලට කියන්න. හැමදාම hina වෙලා ඉන්නා වගේ පෙවුනට මගේ ජීවිතෙත් ගොඩාක් ඩවුන්ස්. ඒ කියන්නේ ගොඩාක් පහළට යෑම් තිබිලා තියෙනවා. හැබැයි ඒ හැම තැනකදීම මම මාව ගොඩාක් ආදරෙන් බැලඳගත්තා. ඒ නිසා තමයි අද මම කියන චරිතය ඔයගොල්ලෝ ඉස්සරහා මේ විදිහට ඉන්නේ. ඉතින් මම මාව අතෑරියා නම් ප්‍රශ්නවලදී අද මට මාව නැති වෙනවා මගේ ආදරණීයන්ට මාව නැති වෙනවා ඔයාලට මාව නැති වෙනවා ඉතින් කොහොම වුණත් අපි කතා කරමු මේ වෙලාවේ ඔයාගේ මයින්ඩ් එකේ කතා කරන්න කවුරුත් නැත්තම් එන්න අපි කතා කරමු ඔව අහන් ඉන්න කවුරුත් නැත්තම් මම ඔයාව අහන් ඉන්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ මොනම හරි කමෙන්ට් එකක් හරි දාන්න පුළුවන් විදිහට ඔයාලා බලන් ඉන්න අය හරි කමක් නැහැ ගෙහින් අපි සපෝට් කරගමු අපි අපිට තමයි ආදරය කරන්න ඕනේ අපි අපිත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕනේ ඔයාට මම මට ඔයා ඉන්නවා කවදාවත් මිනිස්සු මිනිස්සුන්ව තනි කරන්නේ නැහැ තනි වුණත් ඔයාට ඔයා ඉන්නවා ඒක හොඳට මතක තියාගන්න ඉතින් මට ඔයාට කියන්න ඕනේ වෙන්නේ මේකයි ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න තියෙන ඔයාලා සමහර වෙලාවට දැන් TV එකේ දකින ඇක්ටර්ස්ලා ඇක්ටර්ස්ලා මේ හැමෝම දිහා බලලා හිතන ඇති ඒ අය උනත් හරිම සතුටින් ඉන්නවා මේගොල්ලෝ හරිම ෂෝක් එකකට ඉන්නවා කියලා ජීවිතේ මම ඔයාලට මේ කියන්න හදන්නේ අපි පොදුවේ හැම මනුස්සයෙක්ටම ප්‍රශ්න තියෙනවා ඒක ඔයාට විතරක් පොදු වෙච්ච දෙයක් නෙමෙයි හරිද ඒ නිසා හොඳ මයි වගේ ඉස්සලම මයින්ඩ් එක හදාගන්න ප්‍රශ්න කියන දේ මට වගේම ඔයාට ඔයාට වගේම මට අපි හැමෝටම පොදුයි ජීවිතය කියන්නේ ඒක හරියද ප්‍රශ්න නැති ජීවිතයක් හොයාගන්න නම් වෙන්නේ නැහැ මේ ලෝකෙ මේ ආත්මෙ මේ ජීවිතේට මම නම් හිතන්නේ ප්‍රශ්න නැති ලොවක් නැහැ ඔය එක දෙයක් හොඳට මතක තියාගන්නක ප්‍රශ්න තියෙන නිසා තමයි අපි දැනගන්නේ මෙතනින් එහාට මොකද කරන්නේ අපි ජීවිතේ මම මෙහෙම දෙයක් කියනද මගේ ජීවිතය ඇතුලේ මම ගොඩාක්ම වැටුණ දවස්වල තමයි මට දැනෙන්න ගත්තේ මගේ මාරම ශක්තියක් හිත ඇතුලේ මගේ ඇඟේ තේනවා කියලා. ඉතින් ඒක ගන්න පුළුවන් උනේ ඒ මට්ටමට මාව වැටුණට පස්සේ. මට ප්‍රශ්න නැතුව තියෙන කාලේ මම මගේ අගය මට තියෙන වටිනාකම මට කරන්න පුළුවන් දේවල් මොනවාද කියන එක ගැන කිසිම අවබෝධයක් මට තිබෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මට දැනෙන්න ගත්ත ටික ටික මං ගාව මාරම ලොකු එනර්ජි එකක් මාරම ලොකු විදිහට වැඩ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. මම මාව විශ්වාස කරන්න පටන් ගත්තේ මගේ ජීවිතේ මම ගොඩක්ම පහළට වැටුණට පස්සේ. ඉතින් ඒක තමයි ලොකුම එනර්ජි එක. ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක. ඉතින් ජීවිතේ ගොඩක් දේවල් වෙමින් පවතිනවා සහ වෙලා තියෙනවා. කොහොම වුණත් සතුටෙන් hina වෙලා අද මම මෙතන ඉන්නේ මගේ සිත මම ගොඩක් ශක්තිමත් කරගත්ත හින්දා මං හැමතිස්සෙම ආදරෙන් ඔයාලට කියන්නේ මගේ ජීවිතේ ගොඩක් පෞද්ගලික දේවල් හැමදේම ඔයාලට කියන්න බැරි වුණත් මම ඔයාලට විශේෂයෙන්ම මේ ආදර සම්බන්ධතා ඇතුළේදී කොහොමද හිත හදාගන්නේ කියලා කතා කරන්න ඕනේ කියලා හිතුවා මොකද යම් කිසි අපහසු කාලයක් මම තරණය කරලා ආපු නිසා මට දැනෙනවාගේ හතපත ඒ නිසා මට හිතුණා ඔයාට ආදර සම්බන්ධතාවක් ඇතුළ ප්‍රශ්න ඇති වුණාම කොහොමද ඔයාව ස්ට්‍රෝන් තියාගන්නේ ආව කොහොමද ඔයා ශක්තිමත් කරගන්නේ කියලා හරි ආදරෙන් ඔයාට කියා දෙන්න ඕනේ කියලා ඊළඟ කාරණාව තමයි අපි දැන් සම්බන්ධතාවයක් ඇතුළදී ආදරය කරනකොට අපි හිතමුකෝ එක්ක ඔයා ඔයාගේ ප්‍රේමවන්තයා හරි පෙම්වතියා හරි මොකක් හරි කොහොම හරි කමන්නේ ඔයා එයාව දාලා ගියා හෝ
ඔයා එයාව හරි එයා ඔයාව හරි දාලා ගියා කියලා මේ මොන මට්ටමින් හරි අපේ සිත තුල අපේ ඇඟීම් වල අපේ මනසේ මාන විදිහට ලොකු දුකක් ඇති වෙනවනේ. ඉතින් මේ කාලේ ඩිසිෂන්ස් ගන්න යද්දී යම් ටිකක් මම ඔයාට කියන්නේ ආදරයෙන් බ්‍රේක් අප් වෙලා ඉන්න කෙනෙක්ට නම් ඔයා චුට්ටක් පොඩ්ඩක් වේට් එකක් තියාගන්න ලොකුවටම දේවල් ගැන ගන්න යන්න එපා ඩිසිෂන්ස් ගන්න යන්න එපා ඔයා ස්ට්‍රොง නැත්තම්. ඉතින් මගේ ජීවිතයත් සම්බන්ධතාව තිබිලා තියෙනවා. ඉතින් එක්තරා සම්බන්ධතාවයකදී මගේ ජීවිතේ මම ගොඩාක් ඩවුන් ගියා. මම ගොඩාක් මානසික වැටලා තියෙනවා. ඉතින් ඔයාලට දැනලා තියෙනවද දන්නේ නැහැ channel එක ඇතුළේ වුණත් වැඩ කරන්න අපහසු දවස් මට තිබුණා. උදේ දවල් රෑ තිස්සෙම මම මගේ ඇස් දෙක මට අරගන්න බැරි තරම් මම අඬලා ඊළඟ දවසේ කඳුළු පිහදලා ඔයා වෙනුවෙන් කතා කරපු වෙලාවල් අනන්තවත් තියෙනවා. ඔයාගේ ජීවිතෙත් අනිවාර්යෙන් එහෙම දවස් ඇති. මොන තරම් දේවල් තිබුණත් අපි තනියම අඬලා කරලා අන්තිමට කොහොම හරි ඊළඟ දවසේ වැඩට යනවා. අපි මූණ දෙන්න ඕනේ, අපේ වැඩ ටික කරගන්න ඕනේ, අම්මට තාත්තට මූණ දෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම අපි කරගන්නවා. ඒක ඔයාගේ ලයිෆ් එකෙත් ඇති. ඔයාගේ ජීවිත කතාවෙත් ගොඩක් කඳුළු පිහදාලා ඉදිරියට ගියපු අවස්ථා ඇති. ඉතින් එහෙම අවස්ථා තියෙනවා නම් ඔයා ඔයාගේ ජීවිතේ කොහොමද නගා සිටවගත්තේ? ඔ කොහොමද ඒ දැන් දරාගත්තේ කියලා ඔයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක වචන කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටේ කමෙන්ට් එකක් දාන චූටි හරි මේක බලන අයගේ හිත හැදෙන්න හරි. මොකද මම හරි ආදරෙන් ඔයාලට කියනවා මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එක චෙක් කරන්න. මම දන්නවා ගොඩක් වෙලාවට ආදරෙන් පැරදිච්ච අය ආදරේ නැත්තම් අපි ජීවිතේ ප්‍රශ්න තුල හිර වෙච්ච අය ගොඩක් ඇති. ඉතින් ඒ හැමෝම ජීවිතේ දින්නේ කොහොමද? තවමත් ඔයා ප්‍රශ්නක නම් ඉන්නේ. ඒත් කමක් නැහැ. අපිට ප්‍රශ්න ටික දාන්න. මම පුළුවන් විදිහට ඔයගලන්ට හිත හදන්න try කරනවා. සහ ඔයා මනසින් දුක් වෙන්න එපා. හැම තිස්සෙම කවුරු හරි strong කෙනෙක්, ඔයාගේ ජීවිතේට ගොඩාක් වටින කෙනෙක්, ආදරණීය කෙනෙක් එක්කෙනෙක් හරි තියාගන්න. ප්‍රෙෂර් වෙවි ප්‍රශ්න හිතේ තියාගෙන විඳවන්න එපා. චූටි දෙයක් හරි කියන්න පුළුවන් එක ආදරණීය මනුස්සයෙක් තියාගන්න. එතකොට ඔයාගේ ජීවිතේ යම් මට්ටමකට ඔයාගේ ජීවිතයට පුළුවන් ෆේස් කරන්න දේවල් වලට. ඉතින් ඒ කාලෙදී වැරදි තීරණ ගන්න බෑ මගේ ආදරණීය ළමයි ටික ඔක්කොම ස්ට්‍රොง වෙ ඉන්න ඕනේ. වැරදි තීරණ ගන්න එපා, ඉවසගෙන ඉන්න. මේ කාලේ එහෙම තමයි පීඩිතයි අපි, ප්‍රශ්න ඇති වෙනවා, ආර්ථික ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න ගොඩක් ඇති. කොහොම වුණත් ඔයා ඔයව අතරින් ඉපා. අපි හැමෝට ප්‍රශ්න එනවනේ, හරිද? ඒ නිසා හොඳ ළමයි වගේ මං කියන දේ හොඳට අහගන්න. මේ අද තියෙන පීඩනේ හෙට නැහැ. ඉතින් කලින් තිබ්බ ප්‍රශ්න අද නැහැනේ. ඊළඟ කාරණාව තමයි මම ඔයාට කියන්නේ හැම තිස්සම ඔයා ඔයාව අත්හරින්න නැතුව තියාගන්න. ඔයාට ගොඩක් ආදරය වෙන්න. අනිත් දේ තමයි ගැහණු පිරිමි දෙගොල්ලටම මම පොදුවේ හරි ආදරෙන් කතා කරන්නේ. අඬන එක දුර්වලකමක් නෙමෙයි, හරිද? ගොඩක් අය මේක ගොඩක්ම පොදුවේ බලපාන පිරිමි අයට, පිරිමි පාර්ශවයේ හිතන්නේ මේ කඳුළු හලන එක ලොකු දුර්වලකමක් විදිහට. ඔයා දන්නවද අපේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන්න පුළුවන්, අපේ ඒ තියෙන මාර්ම ටෙන්ෂන් එක අඩු කරගන්න පුළුවන් ඇඬුවට පස්සේ මේ මං ගැන ලෝකෙට පේන්න නඩන්න කියලා. නමුත් ඔයාට පුළුවන් නම් ප්‍රෙෂර් එක අඩු කරගන්න පුළුවන් කඳුළු වලින්. ඉතින් ඒ ඇඬුවට පස්සේ එන එනර්ජි එක මාර්ම ස්ට්‍රොง, මාර්ම ශක්තිමත්. ඒ මමත් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි වැටුණට පස්සේ ඒ එන එනර්ජි එක, ඒ එන ශක්තිය මාර්ම විදිහට වැදගත් වෙලා තියෙනවා මට. නැගිටින්න සමහර වෙලාවට මම හිතියට වඩා ගොඩක් හොඳ තැනකට ගිහින් තියෙනවා. ඒ ආපු ටෙන්ෂන් එකෙන් වැටිච්ච වැටිල්ලත් එක්ක මම නැගිටට පස්සේ මම ඔයාලට හැමතිස්සෙම මේ කියන්න try කරන්න, ඔයාගේ හදවතට කතා කරන්න try කරන්නේ වැරදි තීරණ ගන්නතෝ හරිම ආදරෙන් ඉන්න කියලා. මොකද මේ ටෙන්ෂන් එක හෙට නෑ. ඒ නිසා මේ වෙලාවේ සතුටෙන් ඉන්න. දැන් අපි සමහර වෙලාවට හිතන්නේ නැති විදිහට අපේ ජීවිත අපිට නැති වෙන්න පුළුවන්. අද ඉන්න කෙනත් එක්ක සතුටෙන් මේ වෙලාවේ මේ මොමන්ට් එක ආදරෙන් ඉන්න. ඔයාගේ ආදරණීයයන් එක්ක විශේෂයෙන්ම මම මේක කියන්න ඕනේ. ඔයාගේ ආදරණීයයන් එක්ක හැමෝත් එක්කම සතුටෙන් ඉන්න. ප්‍රේමවන්තයා හරි අම්මා තාත්තා මේ කෝ එක හරි කමක් නැහැ. ඔයාගේ හිතේ විරසක වීමක් තියෙනවා නම්, ඔයාට එයත් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ගිහින් කතා කරන්න, මේ ප්‍රශ්න විසඳ ගන්න. ඇයි අපි මෙහෙම ප්‍රශ්න තියාගෙන ඉන්නේ? තේරුමක් නැහැ, හරිද? මොකද ඒක ඇත්තටම අර්ථයක් නැති දෙයක්. ඔයාට හිතේ දුකක් තියෙනවා නම්, අම්මා තාත්තා එක්ක හරි තරහක් තියෙනවා නම් මං කියන්නේ
මේකෙන් පස්සේ හරි කමක් නැහැ ඔයා යාට කතා කරන්න අම්මට තාත්තට ආදරේ කරන්න අම්මා තාත්තා ඉන්න කාලේ යාලව ආදරෙන් බලා ගන්න පුළුවන් හැමදේම යාල වෙනුවෙන් කරන්න මොකද යාල නැති වුණාට පස්සේ අපිට යාලට උපකාර කරන්න බෑ ඔයාට තියෙන්නේ පොඩි දෙයද ඒ පොඩි දෙයත් එක්ක අම්මා තාත්තව සතුටින් තියන්න ඒ වගේම ඔයා ආදරේ කරන සම්බන්ධතාවය ඇතුළේ ප්‍රශ්න තියාගන්න එපා ඒ කෙනාට ආදරෙන් සැලකන ආදරෙන් ඉන්න try කරන්න ඒ කෙනාව තේරුම් ගන්න try කරන්න මොකද අපි මිනිස්සු දෙන්නෙක් තමයි මේ ආදරේ කරන්නේ සම්බන්ධ ඇතුලේ පාර්ශව දෙකක් එවැගේම සිතුවිලි දෙකක් එවැගේම තියෙන්නේ මේ ශරීර දෙකක් මේක. ඉතින් මේ දෙගොල්ල එකතු වුණාම ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා තරහ වෙලා ඉන්නවා නම් ඔයාගේ ප්‍රේමවන්තයත් එක්ක එහෙමත් නැත්නම් පෙම්වතියත් එක්ක හොඳ ළමයි වගේ ගිහින් කතා කරන්න. ආදරෙන් ඉන්න. මේ වෙලාව කරුණාවන්තව හොඳින් ආදරෙන් ඉන්න කියලා මම කියන්නේ මොකද දන්නවද ඔයාලා ඒක කරලා බලන්න මාන රිලැක්ස් එකක් දැනෙනවා මේ පීඩිතව ඔයාගෙන් පරිගන්න බලාගෙන මොනවද මේ කරන්නේ හිතින් අතාරින්න ගොඩක් ආදරේ කරන්න යන්නේ අන්න හොඳ ළමයි ටික වගේ තරහ වෙලා ඉන්නේ ඔක්කොම ගිහින් යාළු වෙන්න නෝටි වැඩි කරන්න නැතු ඉන්න ඕන මගේ හොඳ ළමයිනේ ඔයාලා මොකද මම දන්නවා හරිම ලස්සන හදවත් ටිකක් ඉන්නේ මාත් එක්ක ඉතින් ඇයි අපි තවත් තරහ මරහවල් හිතේ තියාගෙන ඇයි මෙහෙම ජීවත් වෙන්නේ සතුටෙන් මේ වෙලාවේ කරුණාවෙන් හිතේ කුහකකම් තියාගෙන නැතු ඉන්න බලන්න හදවතින්ම ලස්සන වෙන්න පුළුවන් ඒ ලස්සන වගේ මෝනිනුත් පෙනෙන්න ගනි මට ඕන වෙන්නේ ඔයාගේ හදවත ඇතුලේ තියෙන මේ විසබීජ ටික අයින් කරලා දාන්න මොකද අපි මේ වෙලාවේ ඇත්තටම දැන් ඔයාලා මේ ළඟදි වෙච්ච සිටුේෂන්ස් දකින්න ඇති අර අර මේ කොල්ලු පිටිය බස් එකකට ගහක් කඩාගෙන වැටිලා එකපාර මිනිස්සු පස් දෙනෙක් නැති වුණා. ඉතින් මේ වගේ අපි දන්නේ අපේ ප්‍රියයන් අපෙන් වෙන් වෙන වෙලාවක් අපි දන්නේ නැහැ. ඒ නිසා ඔයාට හම්බ වෙන හැම මතකයක් ඇතුළෙම හැම මිනිස්සෙක් ඇතුළෙම ලස්සන මතකයක් වෙන්න කියලා හරි ආදරෙන් මම ඔයගෙන් ඉල්ලනවා. කායිකවත් තරහ මරා තියාගන්න එපා. ආදරෙන් ඉන්න. අපි මේ හැමදාම ඉන්න අප ගමනක් මේ මේක ඒ නිසා ලස්සන මතකයක් කරලා අපි හැමෝත් එක්ක මේමු පරිගන්න චේතනාවල් තියාගන්න එපා ඔයාගේ ජීවිතය සතුටෙන් ඉන්න මං හිතන්නේ ලොකු සහැල්ලුවක් දැනේ හිතේ ටෙන්ෂන් එකක් තියාගෙන ඉන්න එපා තව කෙනෙක්ගෙන් පරිගන්න මං දන්නවා ඕගොල්ලෝ හොරගිඩියෝ වගේ දැන් මේ වෙලාවේ තමුන්ගේ ආදරණීයන් එක්ක විරසක වෙලා නම් ඉන්නේ කරුණාකිල්ලගෙන් ආදරෙන් කතා කරලා බලන්න ඒ කෙනාට කොච්චර සතුටක් දැනේද කියලා අපි රණ්ඩු වෙවි ඉඳලා තේරුමක් නැහැ මේ ජීවිතේ ඉන්න කාලේ සතුටෙන් ඉන්න හොඳින් ඉන්න මගේ හොඳ ළමයි ටික වගේ ඉතින් හරි ආදරෙන් කියන්නේ රිලේෂන්ෂිප් එකක් ඇතුළේදී වුණත් ඩවුන්ස් ගියාට පස්සේ දැන් මගේ ජීවිතෙත් මම එෆෙක්ට් එකක් ඇතුළේ මං වාට කරුණත් කිව්වා වගේ සෑහෙන මගේ මනස මම ගොඩක් අප්සෙට් වුණා සහ ඊට පස්සේ ඒ කෙනාගේ අලුත් රිලේෂන්ෂිප් එක ඇතුලේ තියෙන දේවල් දැකලා සහ යා කසාද බඳින මේ හැම දෙයක්ම දැක්කට පස්සේ ජීවිතේ ගොඩාක් කඩාවැටීම් එක මගේ ජීවිතෙත් මට යම් යම් දේවල් හිතිලා තියෙනවා සහ මං ගොඩාක් පෞද්ගලිකත්වයේ හෙලි කරන්න නැහැ මොකද ඒ පුද්ගලයාට හොඳ නැති නිසා ඉතින් කොහොම වුණත් ජීවිතේ අපිට වෙන්න තියෙන දේවල් වළක්වන්න බෑ හැම තිස්සෙම හිත හදාගන්න ඒ දේ උනේ වෙන්න තිබ්බ විදිහට මං ගොඩාක්ම අපේ සබහා ධර්මයේ විශ්වාස කරනවා මේ විශ්වයේ ගොඩාක් මම විශ්වාස කරනවා සමහර වෙලාවට සමහර බැඳීම් අපිට ගොඩාක් දැනෙන්නේ ලස්සනට තියනවා කියලා හැබැයි ඒ බැඳීම් නැති වෙන්නේ ගොඩක් දුරට අපිට නොඇසෙන දෙයක් මේ සබහා ධර්මයට ඇහෙනවා මේ විශ්වයට ඇහෙනවා ඒ නිසා තමයි මේ බැඳීම් අපිට නැති කරන්නේ ඒ වගේම සමහර බැඳීම් තියෙනවා අපිට ආදරය කරන කාලෙදිම තව බැඳීමකට හිත යන වෙලාවල් තියෙනවා ආදරේ හිතන වෙලාවල් තියෙනවා ඒ වගේ බැඳීම් හරි චූටි කාලයකට හරි වට ඇති වෙලා තියෙනවා නම් ඒ බැඳීමට සම්බුදෙන්න පුළුවන් තරම් දුකක් තියාගන්න එපා මම කියන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ తాවකාලික බැඳීමක් වට ආදරයක් ඇති වුණා කියලා කෙනෙක්ට ඒක නා වාගේ නෙමෙයි වෙන්න පුළුවන් හැබැයි අයිති කර ගැනීම ඇතුළේ නෙමෙයි ප්‍රේමයේ තියෙන්නේ අත්හැරීම තුළ වැටිලා තියෙන්නේ මානසිකව උපරිමම වැටිලා නයි ඔහට මම මේ විදිහට යෝජනාවක් කරන්නව ඔය අඬන්නේ ඉන්නතෝ බලන්න කන්නාඩි ගාවට ගිහිල්ලා මූණ කැතම කැතයි යන්නේ ඇයි ඔහොම දුකින් ඉන්නේ හොඳ ළමයා වගේ ගිහිල්ලා හොඳට මූණ හොදලා පොඩක් ෆ්‍රෙෂ් වෙන්න ඔයා කැමති ඇඳුමක් අඳින්න කැමති සෙන්ට් එකක් පාවිච්චි කරන්න ඒ චූටි දේ ඇතුලේ අපි අපිට ආදරය කරන්න ඕනේ හරිද මේ හැමදේම වෙන්නේ මට ඔයාට ඉතින් අපි අපිව ආදරේ එක බලාගත්තේ නැත්තම් කවුද අපිව බලාගන්නේ ඉතින් මේ ප්‍රශ්න වලට ෆේස් කරන්නේ මම නැත්තම් ඔයා ඉතින් අඬ අඬ මං කියන්නේ අඬන්න එපා කියලා අඬන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ අඬපු තැනින් මොය නැගිටින්න ඕනේ ඔයක ජීවිතව දිනන්න ඕනේ ඔයාට මාරම ස්ට්‍රෝම් මාරම විදිහට යන්න පුළුවන් ගමනක් තේනවා ඒක අවබෝධ කරගන්න ඔයා ඔයා මේ අද ඉන්න දුක තියාගන්න එපා ඔයාට යන්න පුළුවන් විශ්වාස කරන්න මාව මොකද
एक मार स्ट्रांग मार मेरेज का तीरा के लाट दाने और मैं तीरा तने नेगेटिव पास से और मन के ना अंडांडी इन्ने पा यो मन क्यों भी कहता ही नहीं अने मून अंडांडी इन्ने पा हरे यार ने गिरे लहंदे लम्बाई वगे पोड़ा को क्या मिति कॉफी एका खारी टी एका खारी हदागे ने एक बोने का मन छोटा खाल पना कराना और देंगे वो मून उन्नत बलन ने गिरे पोड़ा खीना वाला बलन ने कुछ रास्ते दिखे ला मैं नॉमिले महाम में ने मेकअप पे करता माया अपने हिना वगे आने इतनी सिनहा वे नैतिक रखा ने पा और यहाँ टोया गए ना असरन भावया खेतन तन टात करे पा मट मम पौगेल हितन तन माव पत् कर मम कमी ने ओया उन्हें पत्ना तन टे सिचुवेशन के तीन वना मम हर आदरवा तमुंगे आदमे तमु मिसिंग मे विधीर नतिकर गिपा मम मट आदरे मट माव गोड़ावा मग जीवित एना मम गोड़ आदर करवा एक चूटी बंदी मक्ना लघु बंदी मक्ना कोहम बंदी मक्ना यह हेमोटम आदरणीय मत क्या इनके ममो आगे तिल्लाने यदिदा हम इकोना और बुला सतटेन दुखेंगे इन्होने जीवित संहार दैवाल मट वाले किया अपहसतेनवा मठा संहार कंदुलना मे दैवा किया संहार दैवाल मत अक्ला ओन वडिया मगे ए पौदरी कत्ते किया अपहस संहार दैवाल हम इत पोदे गेम जीवित गोड़ा डाउन वाली अभी हिता नोने बैठे मग वाले बैठे पाकिया मिनी बैठे इन बेह मेलो के विशेष लंकुले मानसिक बैठे वाकन सामान्य देख मिनी हिना अमृतिक कराने पा जीवित वोट मोड़ तनकटे अन्न पड़ो विश्वास करोद तनक लस्ट इनवा आदरे करके नहकल दुख आदरे करके हरीम विलावधि हमे विश्वास त्यागा ओया ओयाट आदरे करस्ट त्याना ओयाटे अन्न पड़ोन गमन माड़ा दिखे हदवत वचन तमए मम्मी करा कथा मेक किया विशेष हेतु तम रिलेशनशिप मव दालग्या मम लस्तला मगे संहार गति ओयाट अवबोधाइनाबोधाइना हमाय वगे मग गुडक आदर तमुंगे अड़बाड़ना हदागा हदागे हिटियाट वा मोड़म विधि अस्तन मम सामान्यवस्थल हिटपू के अद तेकलती मम मार विधि मगे आध्यात्मिकेन हितुआ इतकोटे एदेवागे हितमी मम्म आदरकरा मगे स्किन टोर्ण मे हम देम विनाशा मटम हिता बै इसे हिटपू मम्म ने मे दैंग अदे एक माड़ाई मारे शक्ति मत पुदेने हरम आदरणी मम्मी हित हद उत्साह सह करुणावंत गुडा दुरट स्वभाव धर्मे विसी खावत नरक नैट हों देवा वितरा ट्राई करवादाने पा का फलिगन हदने पा हरि आदर हमाय बगे हरिद अंडाने हिटे अति हाड़ी गिहेल हमाय बगे पोषक दागे टीका खीना लस्त नोने गैन विशेष कटपीट बैक्के चिट्टा मम्मी अलगंड मै हिटे कटेवा हाउद मट खंडपीटी अक् की आने हाड़ी मम यूट्यूब चानल के अतने लघु वीडियो का 1.9 मिलियन इतर गे खंडपीट पैकना मे वीडियो एक या हिता मे वीडियो के निशा मट नमक हद लोग खंडपीटी अक् की आना देन देखा कहते मकुट इत कौमार कमाना कंडपीटी अक् की आर कमाना लसन में नमनाव इत तमुंगे हिता तमु मेटन के ना तमुंगे लसन गए हिता मे हेमदेम नमय मैं इन्न खाने अभी हेमो मे इन्न खाने मैं हेम देम मैं एक नितर मत मे वेलाव सतुट मम्मी वोट कथाकन बेलाव मगे हदवते वाले मे वेलाव सतुट मे टाइम के हिते तरह त्यागाव कथाकन आदर वाकि जीवित एक्सपीरियंस वाट पड़ोन वचन के रहा कमेंट करा गुडा लुक कथा की मे वीडियो के मंदने दवसगा मट के रहा पड़ो मेवटी चूड़ी चूड़ी सेगमेंट्स मम गेना अने जीवित आट लसन देवा करवा आदर हिन्न सतटेन मंगोड़ आदर हेमोटम क्या बड़ी तरह आदर मुखद मगे हदबद्रे गोड़क समीपाई मम वाल खवदाव दलट मम गोड़क आदर गोड़क पारिश्रमिन्न हेमोम सतटेन इधे मम गेना हेमोम पारिश्रमिन्न तव के हिता खदान वचने खरी आट के अनुवा कमेंट का हदवत गुडाक सुव पत्वे इधे मंगे हेमोम पारिश्रमिन्न मम गोड़क आदर आट